මට මේලිකාවක් තියෙනවා අපි පන්සල්වල බුද්ධ පූජාව කරන අවස්ථාවේ අපි බුදුගුණ වන්දනාව කරනවා එතපිසෝ භගවා කියලා ස්වාමීන් වහන්සේලා වඩන විලාවට සංඝගුණ වන්දනාව කරනවා ඒත් මම මේ දින පහේම මෙහෙ කරද්දි මං එහෙම එකක් අපිට ඉතින් කියන්න බුද්ධ පූජා වෙලාවේ එහෙම දෙයක් නැහැ ඒත් සංඝගුණ වන්දනාව කරනවා ඒකෙදි අපිට අකුසලයක් සිද්ධ වෙනවද කියලා නෑ ඒක ඔය බුදුගුණ ඉතිපිසෝ භගවා ගාථාව කිව්වත් ස්වාකාතෝ භගවතු ධම්මෝ ධම්ගුණ ගාථාව කිව්වත් අර සංඝගුණ ගාථාව කිව්වත් ඒකේ පාපයක් අකුසලයක් අවඩක් අසාධාරණයක් මොකවත් නෑ නමුත් මේක ගිරා ස්වභාවයෙන් පොඩි කාලේ ඉඳන් පාඩම් කරගෙන කියනවා මිසක් මේකේ අර්ථය මොකද්ද ධර්මය මොකද්ද මේකෙන් කරගන්න ඕන මොකද්ද කියන එකත් තේරුම් නොගත්තොත් වැඩක් නෑ ඔය බුදුගුණ ගාථාවේ තියෙන්නේ මොකද්ද තමන් තුළ පිහිටවා ගත යුතු බව උදුරා දැමීමෙන් ලබා ගත හැකි ගුණ කිහිපයක් තේරුණාද ඉතින් ඒක නිසා මේ තියෙන්නේ මේ බුදුගුණ ධම්ගුණ සංඝගුණ තුනේම තියෙන්නේ මේ මෝහයෙන් මිදී නිදහස් වෙන්නට උපකාරමන ධර්මතා කිහිපයක් තේරුණාද දැන් අපි දැන් ඔබට මේක හොඳට තේරුම් ගන්න ඕන ඔබ දැන් මෙතන හැමතිස්සෙම නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියනවා ඔබට ඕක ගිරාපෝතකේකට වගේ කටපාඩම් කරවලා තියෙනවා මිසක ඕක කිසිම හරයක් තේරුමක් අර්ථයක් ඇතුව නෙමෙයි ඔබ කියවන්නේ ඔබ මේකේ අර්ථය දන්නේ නැහැ මේක කියන්නේ ඊටාත්ම ගැඹුරු ධර්මතාවයක් න මෝ කියන්නේ වචන දෙකක් න කියන්නේ නැති කරනවා මෝ කියන්නේ මෝහය තස්ස කියන්නේ යම් දෙයක් කිරීම නිසා එහි ප්‍රතිඵලය වශයෙන් උයි මෝහය නැති වෙන්නේ මොකද්ද කරන්න ඕන කරුණු හතර භගවතු පත භග කරලා බෙදලා බලන්න ඕන බිඳලා බලන්න ඕන විභංග කරලා බලන්න ඕන ඔය විභංග ප්‍රකරණයේ කලේ මොකද මේ වත කියන්නේ ගතහිත දෙකම ඔක්කොම බිඳලා බලීම මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ දැන් ඔබ දැන් අද ගිරිමානන්ද සූත්‍රයේ කලේ මොකද මේ බෙදලා බලන්න ඒක තමයි භගවත් ගුණය වත භග කරලා බලන ගුණය එතකොට අපි අර සත්ව පුද්ගල සංඥාවකින් ඒකත්වයකින් බලනකොට අපිට බෙදලා බලන්න බෑ බෙදලා බලන්න බැරි කොට අපිට මේකේ ඇත්ත ඇටි ඇටිට මෝහය නැති කරගන්න බෑ ඒ නිසා මේ බෙදලා බලන්න ඉගැන්නුව එකම ශාස්ත්‍රූවරයා බුදුහාමුදුරුවෝ එතකොට භගවත් ගුණය කියන්නේ මේ වත මේ ගතහිත දෙක බෙදලා බලන්න විභංග කරලා බලන්න පුරුදු කිරීම තමයි බුදුහාමුදුරුවෝ කරපු එකම ලොකුම දේ මුළු විභංග ප්‍රකරණයම මුළු පဋාණ ප්‍රකරණයම මුළු පටිසම්භිදා මග්ග ප්‍රකරණයම කළ තියෙන්නේ ඔබගේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ක්‍රියාත්මක වන විවිධ දේවල් බෙදලා බලලා තියෙනවා බාහිර ලෝකෙන් මේ බෙදුවේ මොකක්ද බෙදුවේ වත ඒකයි වත භග කරලා බලනවා කියන්නේ භාග ගන්න බෙදලා බලනවා භගවත් ගුණය ඒකයි ඊට පස්සේ රහ බැලීම අරහතු අරහතෝ කියන්නේ අපි මේ පැවැත්ම තුළ සීමාවක් නැතුව ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසයෝ විදිහට මේ ඇහෙන් රූප උරාබනවා කනින් ශබ්ද උරාබනවා රහ බලනවා නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් මේ වගේ හැම එකෙන්ම රහ බලනවා උරාබනවා පානය කරනවා සීමාවක් නැහැ කෙරවලක් නැහැ මේ රහ බලනකොට අපි ඒ රහ බැලීමට ඇබ්බැහි වෙනකොට උපාදානය කරගන්නවා ඉතින් ඒක නිසා මේක කෙලවරක් නැහැ සීමාවක් නැහැ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසයෝ බවට පත් වෙනවා ඒ නිසා මේ රහ බැලීම අත්හැරින්න පුළුවන් අත්හරින්න තමයි මේ අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා අර අසුභානුසති මරණානුසති බුද්ධානුසති හතරම බුදුහාමුදුරු ඉගැන්වීම මේ රහ බැලීම සීමා කළා අත්හරින්න මේක නිච්චසේ සුඛසේ අත්තසේ පවත්වන්න බෑ ඒ නිසා අරහත් ගුණය තේරුම් ගත්තට පස්සේ මෝහය නැති වෙනවා
ඊට පස්සේ සම්මා රාගෙන් දේසෙන් මොහෙන් මිදී නිදහස් විය යුතුයි. ඒ සඳහා තමයි මේ සම්මා අංග බුදුහාමුදුරු ඉගෙනගලේ අලෝබාදී සමූහ කියන්නේ සම්මා ගුණේ. එමනන මාර මූල සබ්බදම්ම මූලපරියාය සූත්‍රයේ තියෙනවා අර මඤ්ඤ මානෝ කියන එකේ මා මඤ්ඤ මා මඤ්ඤති 124 ආකාරයකට මා මඤ්ඤති තියෙනවා මේ සම්මා ගුණය. එමනන ධම්මචක්කපවත්තන සූත්‍රයේ සම්මා ගුණය තියෙනවා 8 ආකාරයකට. සම්මා කියන්නේ රාගෙන් දේසෙන් මොහෙන් මිදී නිදහස් වෙනවා. ඊට පස්සේ සම්බුද්ධ කියන්නේ මේ රාගමුල මේ දෝ මොහමුල මොහමුල රාගමුල දේශමුල මොහමුල සදාටම සහමුලින්ම උදුරා අවසන් කරනවා. එතකොට රාගමුල දේශමුල මොහමුල සහමුලින්ම උදුරා දමනකොට රාගෙන් දේශයෙන් මොහෙන් මිදී නිදහස් වෙනකොට රා බැලීම ඇහැකන්නාසය දිවකය මන ඉන්ද්‍රිය අහමර කරගන්නකොට වත බගකල බෙදලා බලනකොට මොහේ නැති වෙනවා. ඒ ප්‍රතිඵලයක් හැටියට. ඒකයි මේ නමෝතස් අග භගවතෝ මේ නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ බුද්ධ පාඨයේ කියන හැම වෙලාවකම ඔබ සිහිපත් කරගන්න ඕන. ඔබේ මෝහය මේ කෙලෙස් වලින් තොර පිරිසිදු බවට පත් කරගන්න මෝහෙන් තොර සිතක් න මෝ කියන සත්‍යයේ සිතක් පවත් ගන්න ඔබ මෙනෙහි කිරීම තමා ඔබ කළ යුත්තේ. ඔබට කරන්න ඕන කරුණු හතර තමා අතන කිව්වේ. ඔබ කරගත යුතු දේ තමා මෝහය නැති කර ගැනීම. ඒකයි මේ ගාථාවේ තේරුම. අසරයි. සුපත්තේ අරිහතුන්.